ආලෝක යනිමී ගියා පෙම් මගුල් බෙරේ හඬ නැතිව ගියා. නියම දවසර විජේපාල ගෙදර ආවේ නේද? තමුසලාගේ අයියාගේ මිනිහෙක් එක්කට වැඩ කරලා හිරේ විලංගුවේ තපල් හරි ආපහු ගෙදර ආපක ලොකු දෙයක් කොයි. අපෝ නන්දනිත් එක්ක වැඩ කරලානේ මේ අබේරුනේ. ඔය ඇහෙන්නේ ලවුඩ් ස්පීකර් සද්දේ. හරි හරි මං ඒව බලා ගන්නම්කෝ. සම්සෙ පිටින් යනවා ඇන්ද? මගේ යක්ෂයා උස්සන්න නැතු. ඕම තමා ලොකු අතු අල්ලන්න ගියාම. අපි වගේ පොඩි අතු අල්ල ගත්තනම් ওই ටික වෙන්නේ නෑනේ. ඔය කොයි අත්තත් හොඳයි ඔයි. ලනුවක් අරගෙන බෙල්ල වැල දාගන්න. ඒක තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ. යනවා යන්න මගේ යක්ෂයා උස්සන්න නැතු. වැදගත් සත්‍ය ප්‍රේම බ්‍රුංග රාජයාට වෙච්ච දේ. මණික්කාමේ ගුරුන් වහන්සේ මවුල් ගල් පැත්ත ගියේ නැත? වේදරින් ගියේ එහෙම අද? නොගිය එකත් හොඳා මගේ හිතේ. නොගිය එකත් හොඳයි කියන්නේ? නෑ ඉතින් ලී කැපිල්ල ගැන ඔත්තුව දුන්නයි කියලා පොඩි අප්පුවාම හිතේ පොඩි කහටකුත් තිබ්බනේ. මගුල් තුලාල්ල ඉතින් කාබ්බීපු වෙලාවට ඌවා ඉස්මතු වෙන්න පුළුවා. කවුරු වුණත් ඒ කරපු වැඩේ වැරදීනේ බං. අහල පහල එවුන් ගැන එකපාරටම පොලිසියට කියන්නේ නැතුව ටිකක් අවවාද කරලා ඉන්න තිබුණනේ. ඒ කතාව නම් ඇත්ත. හැබැයි මටත් මුලදී හිතුණා ඕකලාට හොඳ වැඩේ කියලා. පස්සේ ඉතින් මගේ හිතත් උණු වුණා. විජේපාලේ අත දකින්නකම් මමත් හිටිය බොහෝම හිතේ අමාරු. නඩුව ඉවරලා විජේපාලේ ආවද? දඩ ගැවුම් කාලා ඇවිත් ඉන්නේ. පව් වැඩේ. නන්දනීගේ මගුල නිසා විජේපාලගේ හිතට තවත් අමාරු ඇත. කාගේවත් මගුල් ගැන වෙන කවුරුවත් හිතට අමාරු හදාගන්නේ මොනවටද බං? කුරුණාංශය දන්නේ නැහැ. ඒ කාලේ විජේපාලයි නන්දනී හරි කොමලේ. යකෝ උඹට තවමත් බැරි වුණා නෙමේ එක එකාගේ මගුල් ගැන හොයන්නේ නැතුව ඉන්න. වෙන කවුරුවත් නෙමේ විජේපාලයා ගැන පොලිසියට කියන්නේ ඇත්තෙත් උඹ. කාගෙන් හරි හතර හන්දි කඩා ගන්න නැතුව දැන්වත් ඔය කෙහෙල් මල් හොයන්නේ නැතුව ඉන්න දැනගනින් ඔක්කොම. ඕව ඉතින් අහක ඉන්න අපි තමයි හැමදාම ගුටි කන්න ඕන. එක එක්කෙනාගේ කුණු රොඩු අවසන් නැතුව ඉන්න පුළුවන් නම් මොනවටද ගුටි කන්නේ? අපිනා යෝජකති ගැබලතුළු සස්වාවදී මනස සභාවන් අවශ්‍යයි. දැන් එළඹී ඇත්තේ සුබනකති නවමවර පිටත්වයාව. එම නිසා දුරක් ගැනීමට ආචාර පිළිවෙලට බැරිව අය සමාජීය භජනය කරන්ට ඕන. දැන් නවමවර සිත ගමන් ආරම්භ කරනවා ඇති. හෙට හම්බෙමු. කෝ සූරසේන ගියා. මයන්නා
ඔයාට ඕන යන්න විජේපාල. බෑ මම විරුද්ධ බව විතරක් මතක තියාගන්න. වාට කවදාවත් මාව හිරේට ගන්න හම්බෙන්නේ නැහැ. වාට හිරේට යන්න වෙනවා. අන්න ඒක මතක තියාගන්න. මං කිව්වනේ විජේපාල කියන්න ඕන ටික. මං කැමති නැහැ හිරේ විලංගු යන වැඩ කරන්න කෙනෙකුට. ඔය කියන්නේ ඇත්ත? ඇත්ත. සත්තයි? සත්තම සත්තයි. වැඩේ සට් කරලා තිබුණේ හරිද? අපි එක්ක වැඩ කරන්න බය වෙන්න ඕනේ නැහැ කියන්නේ ඕකනේ මල්ලි. අපි කොහොම හරි මෑන්ස්ලව පට් පට් ගානේ උට ගෙදරට ගෙනල්ලා දානවා හරිද? අම්මේ නන්දනීලගේ මගුල් ගල් පැත්තේ ගිහිල්ලා එනකම දැන් නැද්ද ඉතින් පොඩි අප්පුවාම සොමිවර මෑස්නේ මන්නම් හිතන්නේ නන්දනීට හම්බ වෙච්ච මනමාලයා උඹ තරම් හොඳ එකෙක් කියලා ආදරේ කරපු කෙල්ලෙක් වෙන එකෙක් කැනවල ටිකක් හිතට අමාරුයි නේද ඔබ දන්නවනේ ඉතින් මගේ ස්ටෝරිය මොන වලන දාමු මල්ලි අපි රජ බිස්නස් එකක් කරලා පඩ්ගාල සම්පින්නයක් වාගෙන ටොප් පවුලකින් මරු පසාදයක් බති බිස්නස් එකක් සමුසෙත්කෙත් හොලා ආසරක් බිස්නස් කරලා හිරේ විලංගුවේ තපින්නයි උසාවි පොලිසියකට රස්තිය දෙන්න මම කැමති නෑ ඔයි. විජේපාල මල්ලිට තරහ ගියාวะ නේද? තරහ? තරහ නෙමෙයි ඔයි. මගේ ඇඟේ මාළු නටනවා. තමුසලගේ වැඩවලට. හැබැයි එකක් පිටේ තියා ගන්න සූරසේ. තමුසල එක්කෙකුටවත් හම් දෙන්නේ නෑ මීට පස්සේ මේ විජේපාලයව ගොනාට අඳන්. අන්න එක මතක තියා ගන්න. ලොකෝගේ මෑත්වල සිම්හන්ඩකේ තනියෙන් ගත කරපු දවස් ටික ඇතුළු මේ හැම එකකම ඇතුළු පැත්තේ තේරුම් ගත්තා මං ওই කොයි කොයි එකාගේ තේරුම් ගත්තා සමුසෙයි පොඩි අප්පුවා මෙයි එක්කව වෙලා මාව කෑවෝයි මාව කෑවෝයි මාව
අන්ඩවත් මගදය පලන් වෙන්නතුව යගන හොඳති නැතිින් බහිවා දොත්ත බයි දොට්ට තමසත්ක බිස්නස් ොට හුල් ෙන්න බැ කරුණා කරල මට වදනෝද මෙති යනවා යන් යන්න නන්දනීගේ අප්සෙට් එකට මට කරන්න දෙයක් නෑම අන්දන්න ඔබේ හාට්ටකට එනිහෙක් වෙන්ඩ ඕන නම් ඕල් රවන්ස් බැටකන්ටු ලව් එක අප්සෙට්ෙන්ටු කුටිකන්ටු හිරේ අන්ටත්තු අන්නේ වගේ අයිටම් සුලින් තමයි මේ සූරය ගම හොල්ලපු ජැන්ටල්මන්ස් කෙනෙක්කු මට තේරෙනවා ඔබොඩ්ඩක් කූල් ඩවන් වුනාම අවස මඟෙන් අම්බෝ පොට්ටම් බරල වැඩලුත් බොහොම පාඩු වුණා නන්දනීගේ මඟුලට ගිය විදමත් බොහොම සරයි දෑවැත්තත් බරගානත් දෙන්න සිද්දුනනුව දැන්නන් ඉතින් ඔන්න අතේ පිච්චක් නැති ගානයි උඩපමයියා අත්තාරෙන්න නරකයි ව්‍යයත් ලී බිස්සස් එකම පටන් ගමු ඒකට නම් දැම්ම අත ගහන එකේ තරම් හොඳ නෑ මොකද විජේපාලයත් අපිත් එක්ක නොරොක් වෙලානේ ඉන්නේ අපි වෙන වැඩක් කොරමුද මොකද්ද උඹ මගේ ප්‍රාණ සමාන මිත්‍රයා නිසා මම මේ කියන්නේ හැබැයි උඹ කටේ කෙල බිම දානවා එහෙම නෙවෙයි පිස්සු කතා කරනද පොඩි අප්පෝම අයියා උඹට මතකද අපි අර ලී කපාපු තැනට එහායින් තිබුණ ගල් මණ්ඩි ඔව් අන්න එතන එක ගලක තියෙන මහා විශාල නාග රූපයක්. ඒක භූම නාග රූපයක් කියලා බොහොම ඉස්සර මට කියලා තියෙනවා. ඔව්. කවුද දන්නවද? කවුද? මැලිකා විගුරුනාස්සේ. ඉතින් භූම නාග රූපේ තියෙන තැන තියෙනවලු නිධානයක්. නිධානයක්? ඔව්. බොහොම ඉස්සර රජ කෙනෙක් හතුරට බයේ පැනලා යනකොට ඔතන මුළු වස්තුවම තැන්පත් කරලා ගියා කියලායි කියන්නේ. ඔන්න පුතෝ ගත්තොත් බත් රජ මාත් රජ. මසුරන්නේ කවුමකෝ? මේවා ඉතින් ඔය කියන විදිහට ලේසි වැඩ නෙවෙයි. මේ කොමයියා ඔඩියප්පුවම අය කියනවා නම් මං ඕන දෙයක් කරන්න. මේක ගන්නවා නම් ඉතින් අපි හවුල් කරගන්න ඕන අපේ මස්සිනා. මැනික්කම ගුරුනාන්සේ. නැත්තම්. හැබැයි ඉතින් ඔය අප්පා කැමති කරගන්න කියලා ඒසි වැඩක් නෙවෙයි. ඔඩියප්පුවම අයියා පුළුවන් නම් කකුල් දෙක අල්ලලා වැඳලා හරි කමන්නේ කැමති කරගන්න පුළුවන් නම්. මම කියන්නද? අපි පලිඟුට කියලා බලමු. අන්න වැඩේ. කොයි జగතත් කැමති කරව ගන්න නම් ඉස්සෙල්ලාම gedara hun dawalla ගන්න ඕන. ඕන කෙනෙක්ගෙන් වැඩක් කරන්න ඕන ඉස්සෙල්ලාම අල්ලන්න ඕන gedara hun dawa. පොඩි අප්පුවම අයියා පුළුවන් නම් පලිඟු නොනේ ඔල ඇච් කරගන්න. බකාටවත් කියන්න එපා. පිස්සු කතා කරන්න. මම පලිඟුට කියලා බලන්න. නේද මේ? එමනම් වැඩි සෙට් කරගන්න ගන්න. අපමයා අන්න කියනකොටම පලිඟු නෝනේ මේ පැත්තට එනවා.
උඹ පලයන්. මොකද උඹ ඉන්න තැන මේවා කතා කරන්න හොඳ නැහැනේ. උඹ පලයන්. එනවා. වැඩි ගාන සෙට් කරගන්න. හරිද? මම කතා කරලා බලන්නම්. ආයි ට්‍රයි. කෝබන්නංගේ මැනිකාමි. ඕං අද නම් බුලත් තරම් පොලිය ගියා. නන්දනීගේ මගුලට ආවේ නැති හින්දා මං හිතුවා ඉතින් මගෙත් එක්ක අමනාපයක්වත් තියනවද්ද කියලා. අනේ නෑ. එයා ඉතින් කවදටත් ඔව්වට වැඩි යන්නේ නේ එකක් කිය. මං ඔය ඉතින් ඔය එක එක වෙලාවට කියන එක එක දේවල් වලට අමනාප වෙන්න එපා කියාපන්. තම තමන්ගේ මිනිස්සු අතරේ වෙන හුටස් පටස් ඉතින් අර බත්තලි ඉදෙනකල් කියලා කියනවනේ. එයා ඉතින් කායකවත් තරහ වෙලා ඉන්නේ නෑනේ අයියා දන්නවනේ. මන් නොදන්නෝ අය මේ ඒක නෙවෙයි නංගි. මේ උඹටයි මටයි වාසි වෙන වැඩක් ගැන කතා කරන්නයි මම මේ බලාගෙන හිටියේ. මැනිකාමී මමයි දන්න නිදානයක් තියෙනවා කැලි. නිදානයක්? ඔව් මන් නිදානයක්. ඒක පුරාණ රජ කෙනෙකුගේ නිදානයක්. ඒක ගන්න විදිහක් දන්නවා මැනිකා. කොහොම හරි ඔය මිනිහව කැමති කර ගන්න ඕනේ. ඇයි බං නිදානේ ගත්තොත් ඉතින් ඔබට කොටසයි මට කොටසයි. මං අදම මිනිහට කතා කරලා බලන්න ඕනේ. අනේ නංගී ඔබ කතා කරලා බලපන්. කොහොම හරි ඔබ මිනිහව කැමති කර ගන්න බලපන්. නංගිට මොනවද නංගී ඕනා කීවේ? මට ඉතින් ඔය සීනිතේ කොළ තුන පහ ටිකක් තමයි. ආ. මේ කරවල එහෙම ගෙනාපුවා නේද? කරවල හොඳ කරවල ටිකක් ඇති මං දෙන්නම්කෝ මැනිකාමිට ගින්නට මැනිකාම ඉතින් කරවලට කැමති මිනිහානේ. මේ මොන උඹල කඩවා ගත්තේ නම මං දෙන්න. ආ මල්ලල්ල. සද්දෙන් ඇහුණා. පොලෙන් චීතරෙදි කෑල්ලක් අරගෙන ආව හොඳද කියලා බැලුවනම් මට ඉතින් ඕවා තෝරන්නත් දැරෙන එකක් ඈ. ඒ වුණත් අරන් ආවා. නෝනෙට හුඟ කලකින් රෙදි කෑල්ලක් අරන් දෙන්නත් බැරි වුණානේ. පුරු චීතයක් නේ. හුඟක් ගණන්ද? ඒ හැටි නෑ. බුලත් ගානත් අඩුවෙලා හන්දා මේ පාර අතට හිතූ තරම් සල්ලි හම්බුනෙත් නෑ. වතුරත් නටලයි තියෙන්නේ. කහට ටිකක් කරලා දෙන්න. එන ගමන් වත්තේ කඩෙන් තේ නම් බිව්වා. ඒත් ඉතින් නෝනේ දෙනවා නම් නොබී පුළුවද? ෂා. අපූර්ව කරෝල කෑල්ලක් තියෙන්නේ. මේ කට්ට කරෝල මසට වැඩිය කටුව රහයි. අයියා දුන්නේ. මොකක්? නිකන්? ඕ. මේ පොඩි අප්පුහාමේ. ඕ. මොකද්ද මන්ද අහන්න ඕනේ කියලාත් කිව්වා. ඉන්නේ මොකද්ද? මං කියන්නත් බැරි කිව්වා. කරලා දුන්නොත් හොඳයි. අපිටත් ඉතින් අගහින් එකක් නැතුව නෙවෙයි. පුළුවන් වැඩක් නම් ඉතින් කරලා දෙන්න බැරිය. නෝනේ කියන හන්ද. පොඩි අපුහාමිට පිස්සුද? මේ අසරංගේට හිටපු මිනිහගේ මේ මොලේ අවුල් වෙලාද මන් දන්නේ. නිදානියක් ගන්න පුළුවන් නම් අපි කවුරුත් මොකටද නිකන් දුක් විඳින්න? දුක් විඳින්න? කවුද දුක් විඳින්නේ?
ඕවා ඔය හිතන තරන් ලේසි පහසු දේවල් නෙමෙයි නෝනේ. පොඩ්ඩ ගැස්සුනොත් ජීවිතෙත් විනාසයි. අනිත් එක මේ අයිති නැති වස්තුවක් හොයන්න යන්නේ අහවල් එකටද? ඒ වුණාට ඉතින් අයියා ඉල්ලපු පළවෙනි උදව්ව. මේක උදව්වක් නෙමෙයි මහා නස්පැත්තියක්. නෝනේ ගිහිල්ලා පොඩි අප්පුහාමිට කිව්වොත් හොඳයි ආයෙත් ඔය වැඩි වැඩවලට අත තියන්න යන්න එපා කියලා. සාස්ත්‍රයේ දන්න මිනිස්සයන්ද ටිකක් ඔකට අත ගැහුවොත්නේ හොඳ. අනික ඉතින් පිටමිනියෙකුට මගේ මයියටනේ. ඒ වුණාට නෝනේ මං බෛරව පූජාව තියන්නේ අටමගලේ අඳින්නේ ඔහොම ලේවල් වලට නෙමෙයි. සෙතක් වෙන වැඩවලට. ගිය මාසේ අටමගලේ ඇඳලා එළි වෙන තුරු ෂඩාංගේ කිව්වේ බුදු පිළිමයකට නේත්‍රා තියන්න. ඒ හින්දා මම බෑ කිව්වොත් බෑ. නෝනේ නිකන් ඔවට පටලැවෙන්න ඕන නෑ. නිදානේ ගන්න වැඩේට අපි කුරුණාංශව සම්බන්ධ කරගත්තේ පණට පණවාගේ අපට විශ්වාස හින්දා. එහෙම නැත්තම් මට මගේ මාසිනාව ලං කරගන්න තිබුණ නැත. එහෙනම් විශ්වාස විතරක් නෙමෙයි මේ වැඩේට ගහන්න කුරුණාංශයර කවුරුත් නැති බව අපිට සුව. දැන් ඉතින් මොනවද උවමනා කරන්නේ? පට්ගාල බඩු ලිස්ට් එක දෙන්න මම නියමිත සප්ලයි කරන්න. බිල්ලේ ඉඳලා හනුන් කූරු දක්වා ඔක්කොම දේවල් ලෝන. ඒ විතරක් නෙමෙයි නිදානය ගන්න බිල්ලට තුන්කුළුඳු කන්‍යාවක් ඕන. අප්පට සිරිගය පුතු. ඒක නම් ඉසේ මිසේ වැඩක් නෙමෙයි. ඉන්න තැනක් කිව්වොත් මං පට්පට් ගල සප්ලයි කරන්නම්කෝ. මං කියන්නම් ඉන්න තැන. නිදානය ගන්න දින තුනකට කලින් කන්‍යාව අපි ළඟට ගෙන්නවා ගන්න ඕන. මොකද අපි ඔක්කොම පිළිහුඩු ජාති නොකා දින තුනක් මේ වෙලා ඉන්න ඕන. එහෙමනම් කැලේට ගෙනිලා තියාගෙන ඉඳලා වෙලාවට උස්සන්යන්. මේ මං ඉඳෙද්දි උස්සන්යන්න මතුරලා දෙන දුම්මල ටික මූණට අල්ලපො මං කෙල්ලව මාස හොයාගෙන පාර දිගේ යසාගේට එයි. මේ සීයේ නෑ නෑ ආවේසින් පට්ට සීරි කච්චා. මේ තව මොනවා වුණාද උනේ? යමුකෝ පල්ලෙහාට යමුකෝ මං කියන්න. බයි බයි බයි. පස්වගයක් පළතුරු පස්වගයක් පිනිදී අහනුකෝරු සාම්රාණි දුම්මල ටිකක් තව තවත් බිලි තව බිලි. එහෙනම් ඇයි නිදානය ගන්න දොර අරගන්න මතුරනකොට තමයි හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ සූරයෝ? ඕන්න මුලින්ම එනවා මහා භයානක ගරගරාස් ගරගරාස් ගාලා අතු අඹරගෙන ගස් ගල් පෙරලාගෙන අන්දික ගෝසා කරවන මහා භයානක. මොකද මහා භයානක හුළඟක්? හුළඟක් හුළඟක්. බය වෙන්න නරකයි. නෑ නෑ බය වෙන්න නරකයි. කවුද මාත් එක්ක දැන් නිදානේ ගන්න යන්නේ? අපිට එන්න. ඕන්න ඉතින් හුළඟ එනවනේ. උලඟට අපි බය නෑ නේද? අපි බය නෑ. මාත්‍යෝ උලඟ නෙමෙයි. උලඟ නෙමෙයි. ඒ කොළමනක්. කොළමනක්.
බය වෙන්න නරකයි. ඒ හොල්මනා හොල්මනා. මම ආයිති ඒ කුණාටුව ගියාට පස්සේ සරසරා සරසරා ස්ක්‍රාස් ගාලා ගල්බොරේ වැටෙනවා. ඊවා මේ අපේ ඇඟට වැටෙනවා. ඇඟට වැටිලා කකුල් දෙක ළඟට වැටුණු ගල්බොරු බැලුවම ඒත් මොකුත් නැහැනේ. ඊළඟට එනවා විශාල ගොලෝගෙඩි දෙකක් වගේ ඇස් දෙකක් ඇති මහා විශාල තල්කඳක් වගේ කඳක් ඇති මහා අහස අඩක් කළු කරගෙන කට ඇරගෙන මහා නාග රාජයෙක්. ඒ නාගී ඔව් ඌට දෙන්න අපි බිත්තරයක් ගෙනියන්න ඕන. බිත්තර? ඔව් ඒක දෙන්න ඕන අතින්. අතින්? අතින් තියන්න ඕන කට ඇතුලේ. අති අති ප්‍රබේ මේ පුරන්දි උඹට හරි මැදයි. ඒ විතරක් නෙවෙයි කුළු දෙකක් වගේ මහා විශාල කන් දෙකක් ඇති භයානක ශබ්දයක් කරගෙන ඇතෙක් එනවා. ඒ අතට උක්දලු කෑල්ලක් නැතිනම් අපි ගෙනියන්න ඕන කෙහෙල් කොටයක් හරි ඒකත් දෙන්න ඕන අති අති උඹ නැත්නම් පුළුවන් නේද? ඒක දෙයි මම. ඒ වගේම දත් පිරිස්සගෙන ගොරවාගෙන ගොරරාස් ගල මහානපුරු කොටියක් එනවා. කොටි කොටි ඈ කොටිය හා ඌට දෙන්නවන කුකුළු බිල්ලක් අතින් හා බඩ පුළුවන් නේද? නැතිනම් අපි කාව හරි අරන් යයි. ඊළඟට එනවා වඳුරෙක්. වඳුරෙක් ඌට දෙන්නවන කිරිබත් ගොට්ටක්. මන්දෙල මන්දෙල හා ඒක මන්දෙල. හැබැයි මහත්තයෝ මේ සේරම වගේ නෙමෙයි. මෙතන තමයි තැන. මෙන්න මේකට දී ගත්තොත් තමයි හරි. බය වෙන්න එපා. නෑ නෑ බය නෑ. කළු පාටට කළු පාටේ. මෙන්න උව. කන්ද මුදුනේ වලස් මූණ වගේ දත් මෙච්චර දිගයි. මහා නපුරු අවතාරයක්. අන්තිම අවතාරය. අදම භයානකයි. මොකද්ද? මහසෝනගේ අවතාරය. මහසෝන මේ ගුරුනාථට විශ්වාසයි නෙමේ. මහසෝන ඇඟට අත තියන්නේ නැහැ කියලා. නෑ නෑ මහත්තයෝ මේ නිදානේ ගන්නවට කරන අවහිරයක් නේ. මම මේ කරන පළවෙනි වතාව නෙමේ මේ පුරුදු වෙන්නව නෙවෙයිනේ. මං දාන ආරස්සාවට කිසිම බයක් වෙන්න එපා. අපි බය වෙන්නේ නැහැ. බුඩිය ප්‍රමේය. හොල්මන් කියන්නේ හෙලවෙන මන. හා හා. මන හොලව ගන්න නැතුව ඉමු. ඔව් අපි ඒක හොල්ලන්න තියමු. ඔව්. ඉතින් කවදද මේ? එහෙනම් මේ මාසේ අන්තිමේ කෙම්මුර දිනේට පටන් ගන්නමු. එහෙමනම් ගුරුනාන්සේ මේ අපි මේ වැඩ කටයුතු ටික ඔක්කොම ලෑස්ති කරලා අපි ගුරුනාන්සේට දන්වන්න. හොඳයි හොඳයි එහෙනම් මං ගිහින් එන්න. හා යා උඩ යපම නික හොල්මන් වෙලා. ඔබට විශ්වාසද මිනිහා? කොහමද ටෝක් එක ෂුවර් ඇන් ෂොට්. ඒ වුණාට පුතෝ මේක බොහොම භයානක වැඩක්. ඇයි? ඇයි මේ තුන් කුළුණු කන්‍යාවක් කෙනෙක් බොහොම භයානක වැඩක් නේ. අනිත් එක මේ පොඩි හාමි මොනව හිතයිද? පොඩි හාමි? පවුලට කියන්න එපා. එහෙම නැතුව පුළුවෙ නෑ මේ කන්‍යාවක් එක මහවනන්තරේ දවස් තුනක් මේ මම සෙල්ලම් වැඩ නෙමෙයි. එහෙමනම් මේක අතල දාන්නයි වෙන්නේ. පොඩි අපහම මේ මං කියන්න. එහෙමනම් අපි දැන් සමහර කට්ටණු ඉන්නවා බුරු දර්ශනේ දාලා ඔය වවාගෙන කරන්න try කරනවා. අපි මිනිහට කියමු මේ කන්‍යාව වෙනුවට වෙනම අක්කර බිල්ලක් සැට් කරලා දෙන්න ඈ. අන්නේ එහෙමනම් කමක් නෑ. අපි මේක කන්‍යාවක් කිතුව මො වෙන මොකක් හරි බිල්ලක් දෙන්න ලෑස්ති කරගත්තම අපිට මේ කරන්න පුළුවන්. නැත්තම් මේක අල්ල දාලා නිකන් හිට වෙන්නේ. අනිත් එක මේ මොන ලැජ්ජ නැති වැඩක්ද මේ කන්‍යාවක් එක දවස් තුනක් මහවනතරේ චික්
දෙපළයි ට්‍රැක්ටර් වලයි මඩනාලානේ. අනුන් වස්සත් දන්න මඩනාපු කාලෙකුත් තිබුණානේ සෝමා. දැන් ඉතින් මඩ නෑවත් නානේ තමුන් වස්සත් ද ගන්නනේ. ඒ ඉඳන් මඩ ටිකක් ගෑවුනට කමක් නෑ. මම මේ ජේමිස් අයලාගේ වෙලහාලා එන ගම. පොල්ලෝඩයක් හමුන එකත් ගහගෙන යනවා. එහෙමනම් ඉතින් කොච්චර එකක්ද? පාපග්‍රහය ගෙවිලා අපල කාලේ ඉවරයි කියලා හිතාගත්තා ඉවරනේ. පාපග්‍රහයට එක නම් ධූරි භූත වෙලා ගියා. ඒ වුණාට ඉතින් සිද්ධ වුණේ මේ ග්‍රහය තනි වෙච්ච එක විතරයි. තනියක් ඉන්න දැන් ග්‍රහයකුත් ඕනේ නේද? අපිට අඳ පානකොට බැරිය. හැබැයි ඉතින් වෙද මහත්තයා කියන්නේ ඔය කතාව තමයි. කෙනෙකුට හරියන්න නම් කවදාක්වත් තනියෙන් ඉඳලා හරියන්නේ නැහැලු. දැන් එහෙනම් විජේපාල උපදෙස් ගන්නෙ සුරසේනගේ නෙමෙයි වෙද මහත්තයයි. ඔව් ඔව්. මට මේ ට්‍රැක්ටරය අරන්දුනේ වෙද මහත්තයානේ. කොහමද? ෂොක්ද? ෂා. හරි ෂොක් ඈ. දැන් ඉතින් මේක තමයි අපේ ජීවිතේ. හානවා, මඩෝනවා, බඩු අදිනවා, ආයෙ හානවා. දැනුත් මම මේ පොඩි හයරයක් යන්නේ කියලා යන්නේ. අන්නකෙ ඉතින් කොයිතරම් මාන්සුණත් කමක් නැහැනේ සෝම. හම්බෙන ආදායමෙන් භාගයක් මට, භාගයක් වෙද මහත්තයාට. එහෙනම් දැන් ඉතින් විජේපාලට ජයයි. වරදක් නැහැ. අනිත් එක මට මේ ට්‍රැක්ටරය අරන් දෙන්න කියලා වෙද මහත්තයා කියලා දෙන්නේ කවුද දන්නවද? අපේ පණ්ඩිත හමුදුරු. අපේ පණ්ඩිත හමුදුරු කියන දේ අහනවා නම් කවදාකවත් වරදින්නේ නැහැ විජේපාල. ඒ කියන්නේ මට වරදින්නේ නැහැ කියලාද? ඔව් විජේපාල. මට වරදින්න හේතුවක් නැහැ. ඒ වුණාට ඉතින් මේ ග්‍රහය තාම තනියමනේ. කොහොමයි ඉතින් හරියන්නේ? ඒ ග්‍රහයට තැනකින්ද තව ග්‍රහයක් ඉන්නවා කියලා හිතාගන්නකො. ඇත්තේ? ඊස්වරෝච මහදේවං වර්ජලෝකං මහබලං බලදේවං ච පූජානං ධූපමාලං ච ගන්ධ්‍යා භෝජනං සර්වතීරේන සාතපල්‍යංකං පලං තථා නාගලතා ච හෝමාය දීප ධූපං ච අග්නියෝ. සීමං දැන් අග්නි හෝමය හරි ඔය අංජලම හරියාකාර බැලුවනම් අපි සූම්යම් පිළිදෙන ස්තෝත්‍ර කරලා මන්ත්‍ර කියමු. සිවමස්තු නමෝ රාමක් කන්ද සේනා සිවාගම වඩිග තන්ත්‍ර මණිකන්ටක් උද්ධි මංගල නමෝ නමක් අග්නික්කං ගංච හස්තේන හස්තේන වඩිග කර්ගතේ මුකේන විස සර්පේන සීසේ පංචකේසකේ උදරේත් නාග බන්ධාමි නිරෝත්තුරග වාහනේ සූනියන් දේවතානාමෝ තුයම් පාදකේ නමෝ සත්තු ඕං අංගරූඩ මරුසන ගෝරකන් සාසවිද්ධියේ අලි මන්ත්‍රයක් දන්න මස්සිනේ මාස බලාගී ගෝරවරව මාසේ කැවිලා ඉන්න අනික් මිනිහ විශ්වාස පිටකොර දහන ඔද්දි මස්සිනේ මාස සිවංකාරය හරි හරි මිනිහ නිකන් පිකර් එක බලනවා වගේ අංජනම නියමිට බලයි ඔද්දි මස්සිනේ මාස බලාගී ගෝරවරව හස්තිපාල රෝහල
ඔහොම බයනකයි ඔන්න මුලටම වැලි ගන්නවා ඔව් ඊට පස්සේ මේ ඉනවලු කුරුමිනිය 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 නේද ඊට පස්සේ මේ ඉනවලු මේ තිබරු බඹරු අනේ වාගේ ඊට පස්සේ ඉනවලු මේ කටුස්සේ ඇස් කරවනවලු ඊට පස්සේ මේ මාගම්මරපොත් කියාපු නෑ අම්මා කීවා සංගම් රිලෙවේ කියන්නේ නෑ රිලෙවේ කියන්නේ සිවරන් දෙවියන් අරලා අම්මා ලෝක අම්මාගේ මේ 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 යහද අවතාර අවතාර ඕ ඕ ජීව 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 මේ නමෝ විසකොම්බණන් ගසේ බඩවිදියේ මුකුලයි අදත් මම කතා කරන්නේ ඉන්ද ඉන්ද විචපකන්තෝස්වා ඕන් නමෝ සවුසෞරීරි ගෞරවණීය කරීමුණ යනින් හතරගාතීරි දාන මොහනක වෙනකොට විචපකන්තෝස්වා ඕන් නමෝ කාගල් කාගල් විසුන් වහන්සේ තිරුගල්ලල්ලේ ඉරුගල් සමාගට යම් කෝකට ඕකට මානින් මාස් වගේ ඉන්නේ ස්නානය කරගෙන ගොඩනගින වේලාවට වැදූ බිඳු ළමයින් දෙන්නා එකෙක් මස් කණී කියන්නේ ඇන්දිය එකෙක් ලැබුමී කියන්නේ යක්ෂයාට මිල්ලකොත් යක්ෂණීත පුලටකොත් දී බිල්ල බාරදුන් ආනුභාවෙන් ආඥාවෙන් අදත් මොබ දෙන්නා වූ දෙකාතලේරී කුකුළු විල සැනක පගන් දිෂ්ටිකන් තෝස්වාහක් දැන් ඉතින් කුකුලට දුන් අල්ලන්න පහත් කළා දැන් බහිරව දිෂ්ටි වලට කතා කරන්න ගුරුමිනියාර බයරෙන්ක දුම්මල පාරක් මතුරල ගහුවාම උන්ජායි නීල බහිරවයාය රාම බහිරවයාය මුතු බහිරවයාය ජී බහිරවයාය අග්නි බහිරවයාය කාල බහිරවයාය කූට බහිරවයාය කේත බහිරවයාය යන මේ බහිරවයන් අතරින් අටකොණේ මැස මරංග මරට දිස්ති දිස්ති ඉදිරිව රෝරේ සාක් ඕං ශ්‍රී රාම ඊස්තර බ්‍රහ්ම විෂ්ණු රේන්ද්‍ර සත්ව දිස්ති වාවා නවනාත නමග්ගහා ශ්‍රී විෂ්ණු අයියා නාරායණේ දිස්ති වාවා අලියෙක් දෝෂී පත්තිනි දරිමුදරාමේ දිස්ති වාවා දේව රජු හනුමා වේසුනි පත්‍රකාලී මංගල දිස්ති වාවා මල්ලෝනි වීර මුණ්ඩාසර කම්බිලි උඩයක් ඉලා මොහනි දිස්ති වාවා ආඝෝර මදුරමාල සිරන්බරි ඉරසම භූමදේ දිස්ති වාවා පාල දෙවි ආසෝ අපූරුයි හරිම අපූරුයි මගේ මස්සිනාට කරපු උදව්ව ගෝිතම් බතක් කරගෙන තමන්ගේ පාඩුවේ කඩෙන් 54ක් හොයාගෙන යස රඟේට හිටපු මිනිහා හානේ සංසාරේ කියලා හිතෙන බුදුහාමුදුරුවෝක කිව්වා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං කියලා අයියට මොකද වෙලා තියෙන්නේ? ඇත්තටම මගේ අයියට මොකද වෙලා තියෙන්නේ? මගෙන්ද අහන්නේ?
ඇයිදයනේ මොකද වෙලා තියෙන්නේ කියන්නකෝ. වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා. අයියා අන්තරාලිකට. එහෙම වුණා නම් තව ඒකත් එකක්. දානයක් දීලා පිම්පමුණවලා නිකන් ඉන්න තිබුණා. මල ගෙදර වාගේ මෙතන වැළපෙන්න ඕනේ නැ පොඩි අප්පුවාම ඉන්නවා නිකන් නොඉන්නවා වාගේ. නිදන් ගන්න කියලා ගිහින් මහසෝන ගහලා අන්න එමිණියට දැන් විකාර. අයියෝ නිදන් යාලගෙන දෙන්න කියලා කියන් වෙලාවේ කිල්ලා එක කරලා දුන්නා නම් මේ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැනේ. එහෙනම් ඒකටත් වැඩිකාරයා මම. වැරද්දනේ වැරද්ද පස්සේ බලාගන්න බැරිය. දැන් මෙතන කියෝ කියනලා හරියනවද? ඉන් අයියව සනීප කරගන්න බලන්න තුම මෙතන. සානීප කර දෙන්න. කිව්වනහන අඩවලට ගිහිල්ලා යක්කු ගැව්වහම මම යන්න ඕනේ ගොඩ දාගන්න. මගේ බල්ලවත් යන්නේ නැහැ ওই වැඩවල. රටේ ලෝකෙ හැමතැන මැවිදින්න පුළුවන් මෙතන අතින් වියදම් කර කර රට්ටු සානීප කරන්න. මගේ අයියව සානීප කරලා දෙන්න බෑ. පාපං කිවලු කරගත්තු දේ. ඉබේ වෙච්ච දෙයට හැදෙන රුදාව එකක් විහිං කරගත්තු දෙයට හැදෙන රුදාව තව එකක්. ගේ අම්මටයි තාත්තටයි නෑයටයි ඔක්කොටම ඉන්නේ අයියා විතරයි. එහෙව් අයියව සනීප කරලා දෙන්න බෑ. මේ මේ අනාඥාවල් නිකුත් කරන්න එන්න එපා. ඔය කාගේවත් පදේට නටන මිනිහෙක් නෙමෙයි මම. අනාඥා හරි ආඥාව හරි තමුන්ගේ මිනිස් වෙනුවෙන් නැත්තම් ඇති ඵලය මොකද්ද? ඔය තවත් ඕන තරම් ගුරුනාන්සලා ඉන්නේ රටේ. ගුරුනාන්සලා නම් තව ඕන තරම් ඉන්නවා තමයි රටේ. හැබැයි වෙල්ෙලියේ තුම්මන්සලේ නානතොටේ බය වුණා වාගේ නෙමෙයි නිදන් ගන්න ගිහින් මහසෝනට බය වෙච්ච එක. තුන් සමයේ මේ හරියාකාර දොළපිදේනි දීලා 18 රියන් කුරාලේ දපල විනබංග වෙන්න හරියාකාර තීන්දුව කපන්න ඕන. ඔව් ඉතින් අනිත් මිනිස්සුත් ඔවා දන්නේ නැතුව. ඔව් ඔය එක මිනිහෙකුත් කලයි කියන්නේ. හැබැයි එකක් කියන්නම්. වැඩේ ගැස්සුනොත් දිස්ටි එන්නේ ඇදුරපස්සේ. පුළුවන් මිනිහට බැත්නම් ඉතින් දන්න කෙනෙක් අහුව ඇපනූලක් දාගන්න හැරෙන්න වෙන මොනවද කරන්නේ? ඇපනූලක් බැත්නම් බෙල්ලට වැලක් දාගත්තම මට කාරියන්න. බෙල්ලට වැලක් දාගන්න වෙලා තියෙන්නේ මටනේ. මොනවා වුණාද? මොනවාද ඉතින් මට වෙලා නැත්තේ? ඔව් ඉතින් මොන මොන දේවල් වෙලා තියෙනවද මොන මොන දේවල් කරගෙන තියෙනවද කියලා මම කොහොමද දන්නේ? කිඹුල කණේ කිවසන්න පුළුවන් කොහිල කැටලන එන එක තමයි ඉවසන්න බැරි. මං තව එක මොහොතක්වත් ඉන්නේ නැහැ මේ ගෙදර. ඕන එකෙක් ඕන කුදයක් ගහගන්න එකයි ඇත්තේ. මගේ පාඩුවේ මට ඉන්න දීලා. කියරවන්න හැමෝටම වැපඩි හාමි මේ ලෙඩා සුව කරගන්න ඩක්ක ගුරුනාන්ද කෙනෙක් වුණායි දැන් කට්ටඩි දෙන්නේ කැපනූල් බඳලත් වේද මහත්තු කිසිම සුවයක් නැහෙනි පණිවිඩ ඇරලත් මොකද වැනික්කාම ගුරුනාන්දේ නාවේ කවදාකවත් නෑ බෑ කියන මිනිහෙක් නෙමෙයි අඳින්න වස්තරයක් නැත කිව්වොත් Taman අඳපු සරමhari කඩලා දෙන මිනිහ අරයා මෙයා අපේ පණිවිඩ නෑර උඹම ගිහින් පොඩි හාමේ වැඳලා හරි ගුරුනාන්දේට මේ පොඩි අප්පු හාමියෝ බේරගන්න උත්සාහ කරන්න. මණිකාමි කෙසේටත් පලිගිරවන නම් විදුලියගේ මේ පැත්තට එන ඉක්මනට. මම මේ දැනගත්ත හැටි දෝගෙන ආවේ අක්කේ. පණිවිඩ පිට පණිවිඩ ඇරලත් මණිකාමිය තාමත් ආවේ නැහැ නේ නංගි. අනේ මන් දන්නේ අක්කේ. මම මේ පවුල් කෑමත් අතෑරලා ඇඳුම් කඩමාළු ටිකත් ඔතාගෙන ඉන්න ගම. මහසෝනායනෝ සූරසේනෝ මහසෝනායනෝ මේ වගේ පුදුලයන් මක් වුණාද?
කවුරුත් නැත්නම් අයියෝ බේරගන්න. සූරතේනෝ! මම කවුරු ගිහින් අනේ නන්දනීට පණිවිඩය කියපල්ලා. නැන්ද මම විජේපාලත්ගේ පණිවිඩයක් හරින්න. මං ගිහින් මැරිකාමිය අයියෝ එක්කෙන්නම්. අනේ එතකන් ලෙඩා බලා ගනිලා. එහෙම කොටද හොඳ නැකතක්වත් එදිලා අනේ නෑ විජේපාල පොඩි අප්පාමට හොඳටම සනීප නෑ ඉතින් පොඩි අප්පාමට අමාරු කියලා ඔයා මොකද මේ පණ කඩ ගන්න දුන්නේ හදන්නේ අනේ ඔයා ගිහලා නන්දනි විජහට එක්කගෙන එනවද නන්දනි එක්කන් එන්නද මම ඔව් හරි පිස්සුද සොම් අපෝ අපෝ මේ මං ওই අනුන්ගේ ගෑනුත් එක්ක කතා බහක් නැති බව ඔයා දන්නවනේ පොඩි හාමි නැන්ද හොඳටම පිස්සු වගේ කෑ ගහනවා නන්දනි විජහට ගෙදර එක්ක එන්න කියලා ඔයා මොකටද සොම් මේ අනුන්ගේ ලැඩ කරේ දා ගන්න අහිඳ හදන්නේ බලන්නකෝ මාවත් බාල් දුනේ වැඩ නෙමෙව්වා අනුන්ට කරදරයක් එච්චරට උදව් කරන එක බාල් දෙන වැඩක්ද විජේපාල අනේ මං හින්ද ගින් කියන්නකෝ වාට තේරෙන්නේ නැද්ද සෝම අඳුරන්නේ නැති ගෑණියෙක් ළඟට නම් මට යන්න පුළුවන් පයින්ඩක් අරගෙන මං කොහොමද නන්දනී හම්බෙන්නේ ඔයා දන්නවනේ මම මේ හැම දෙයක්ම අමතක කරලා හිත හදාගෙන ඉන්නේ කියලා මට බෑ සෝම ඔයා වෙනින් කාට හරි කියන්න මං ඔයාට ඇර වෙන කාට කියන්නද මගේ හැම දෙයක්ම කියන්න ඉන්න ඕනේ විජේපාල අනේ ගිහිල්ලා කියන්නකෝ විජේපාල විජහට පණිවිඩේ මට තේරෙන්නේ නැහැ සෝමා හොඳයි මං ඔයා කියන හින්ද යන්න හැබැයි ඔයා දන්නවනේ මං ওই පොඩි අප්පුවාම එලාගේ පාප මිත්‍රත්වයට කිසිම සම්බන්ධයක් නැහැයි කියලා නැත්තම් උන් හිතා මම ආයතරක් ගොනාට අඳන්න පුළුවන් වෙයි කියලා ඔයා යන්නකෝ මම මේ පොල්ලෝඩ් එක බාරදාලා යන්නම් මල්ලි ඉක්මනට බාමුක අපිට පරක් වුණා ඔය දෙන පටපෝ ඔයා යන්නකෝ අනේ බුදු අයියේ ගෙදරින් දොට්ට බහලා එන්න පුළුවන් වෙලාවක් නෑ නෙවෙයි මේක මම මේ දුවගෙන දුවගෙන ආවේ අයියව කොහොම හරි අපේ ගෙදරට එක්ක යන්න මේ නිදල්ල යන හරකෙක් මේකට රිංගලා හැමතැනම අඩිපාරවල් ඒකට මේ මඩ ටිකක් දැම්මා අනේ අයියෝ ඔන්නෝක පැත්තකට දාලා අපේ ගෙදරට දුවමුකෝ බුලෑ ගෙදර දුවන්න ඒ මොනවටද බං අනේ අයියා අයියා දන්නේ නැතුව අපේ ගෙදරට වෙලා තියෙන වින්නේ අයියේ ඔන්නෝක පැත්තකට දාලා අපේ ගෙදරට ගිහින් එමු අයියේ මෙච්චර දවස් කරෝපු මිනිස්සු ලව්වම ඒ ටිකත් කරගනින්න කොයි එකා කළත් ඔච්චර තමයි අයියේ පේන්නේ නැද දැන් පිටේ උන් ඇවිදින් අපේ පවුලට කරලා තියෙන තියෙන්නේ වින්නේ අයියේ ඕවා නම් ගියේ උඹලෑ උන්ට විතරක් නෙමෙයි අපේ ගෙදරේ උන්ටත් යස පාඩම් හැම පවුලෙම ඉන්නවා වෙනස් වෙනස් අදහස් තියෙන අයියා නගාලා ඒ උනාට නන්දනී ලෑ තාත්තයි පලිඟුනෝනයි නං එකම ගහේ ගෙඩි දෙකක් තම. ඕවා ගැන කියන්න ඕන ටික පොඩි අප්පුහාමගේ නගාට මම කියලායි ඇත්තේ. උඹටත් උන්නම් එයාගෙන් අහගනි. හේ අයියයි නංගි එහෙමුණාට අයියේ මං කවදාවත් අයියාගේ වචනෙට පිටුපාලා නැහැ මං අයියා කියපු හැම අවවාදයක්ම දොහොත් මුදුනින් පිළි අරන් ඉෂ්ට කරලා තිනවනේ. අනේ අයියේ මේ වෙලාවේ මගේ වචනෙට පිටුපාන්න එපා අයියේ. උඹ ගැන නංගියේ මම දන්නවනේ පුංචි කාලේ හිටම්ම. උඹලෙඩින් වැටුණා නම් මගේ යුතුයකම මං අකුරටම ඉෂ්ට කරනවා. බුදු අයියේ ඉතින් මං මොකද මගේ මිනිහා මොකද? ඒකේ වෙනස මට වැඩි හොඳට උඹ දන්නවනේ. මට බෑ කිව්වොත් බෑ. බැරි නම් ඉතින් මක් කරන්නද? මැරුණාම වල්ලා දානවා මිස. නංගියේ. කොහම හිටා? Thank you.
නාංච නදී නාංච නඝී නාංච ශස්ත්‍රපාණි නාම විශ්වාසෝ නෛව කර්තව්‍යා ස්ත්‍රීසු රාජ කුලේසු ච ආනුභාවයෙන් යක්ෂ භූත ප්‍රේත පිසාචාදීන්ගෙන් වන්නා වූ සියලුම දෝෂ අන්ධකාරවල අද මේ වේලේ පටන් එක් වෙනවත් දෙවෙනවත් තුන් වෙනවත් නිවාරණයි තීන්දුවයි කියලා හිතාගෙන දෙවිදේ නිස්සාරම් පත්තු කරන්නේ. අද නම් අපි දුරුනාංශි ලස්සන වැඩක් පින්නන්නයි හදන්නේ. දැන් ආපහු ගිහිල්ලා වාඩි වෙන්න. මෝතේ දාරම් පස්සාන් දහසකට ගාවට දුක්ඛන්තංගත බුද්ධ ධම්ම සහිතේ සංඝානුභාවේච සුමුකෙන් ගොඩාක් කියලා විඳන් බලන්න මට එන්න කියන්නේ තෝනි ඉති පස්සෙන් තාත්තට කියලා ගෙනත් දැන් ලෝගත්තා කවද බලන්නේ මතුන අනිත්‍යයි කියලා දැනගත් ඉන්නේ දැනගත් කම්මයි මායි මහත්තයා ආවි. මම ගොඩාක් දේවල් තියෙන සෝමත් එක්ක කතා කරා. තාටි කිවි කියන තැනදී සානෝදරේ නෝත්වග කවුමක් කේවි ගෙඩියක් කෑවනම් ලිලියක් දෙදර දෙර වැඩ පළ తీරන නම් කියන්න ඕන දේ අපිට දිහාන් කර දෙන්න. ගන්ද? කුස්සිය වැඩ ටික නම් කරනවා. උවමනාවක් වුණොත් පස්සේ බැරිය. මංගිය සංග්‍රහ කරලා එන්න. අනේ ඔය තියෙන දෙයක් අරන් කන්න. කරලා එන්න අක්කේ. නිදන් හරන්න ගිය බව ආරංචි වෙලා රාලහාමිට පොලිසියටත් දැනුම් දීලා. පොලිසිය ජීප් එක එහාට යනවා මෙහාට යනවා. කට්ටාණ්ඩියයි සූරසේන ආගිය තැනක් නෑ. අපරාදේ පොඩි අප්පුහා. සහසගත පුලිංගුවන් දකුණතෙන් වඩිග කඩුවක් මුකයලේ පොළඟෙක් ගස්සිර සොයන බලු බසින් යුත් මෙහෙ වඩෙන් දන් දිවස්ලා
දෘෂ්ටිකලිය අවිස කරන්න ඔක්කොම එකතු වෙලා මැණික් කාමේ නටවන්න හැදුවට අද මැණික් කාමගේ පදේට ඔක්කොම නටනවා හරියට ආරූඪ වෙලා ඉන්නේ. වහාම කියන්න ඕනේ. ඇයි කතා නැත්තේ? ඇයි කතා නැත්තේ? මේ නර ශරීරයට ආරූඪ වෙලා ඉන්නේ කවුද කියලා අපි මේ සභාවට දැනගන්න ඕනේ. දැන් කියන්න ඕනේ කවුද මේ නර ශරීරයට ආරූඪ වෙලා ඉන්නේ? ඇයි කතා නැත්තේ? කතා නැහැ. එහෙනම් කිව්වේ නැත්තම් ඒ පුරාණ විසින්නාන්සලා කරලා තියෙන විදියට වද 32ක් අපි පමුණුවනවා. දුම්මලෙන් පුච්චනවා. කුටු වැටෙන් රිංගවනවා. ඇස් දෙකේ ගම්බිරිස් කුඩු දානවා. රත්කල දළු තලේ උඩ නගනවා. වහම කියන්න ඕනේ කවුද මේ ආරුඩලා ඉන්නේ කියලා. මහසෝන් දේවතාවුන් වහන්සේ. හා මහසෝන් දේවතාවුන් වහන්සේ. කොහෙද ආරුඩ උනේ? කොහෙද ආරුඩ උනේ? නිදානක් ගන්න ගිය වෙලාවේ. ඇයි මේ විදියට මේ නර ශරීරයට ආරුඩ උනේ? මොකද ආරුඩ උනේ? අපිට කියන්න ඕනේ. තුන්කුළුඳුල් බිල්ලක් දෙනවා කියලා. හා එතකොට තුන්කුළුඳුල් බිල්ලක් දුන්නේ නැහැ. කොකුලෙ දෙන්නම ආරැට්ටුවා. හා තුන්කුළුඳුල් බිල්ලක් අපිට දෙන්න බෑ. අපි දෙනවා රූපර කුකුල් බිල්ලක්. ඒ විදිහටයි අපි මේ නර ශරීරයට ආරෝඪලා යන දේවුත්තාන ආංශයට අස්වෙන්න කියන්නේ. යනවද? නැහැ. යන්නේ නැහැ. එහෙනම් තව ටිකක් නටන්න ආසද? එහෙනම් නටමුද තව සැරයක්? පුටු වැටෙන රිංගවන්නද? ගන්නව පුටුවක් මෙහාට. නනං දැන් සද්ද කරන්නේ නැතුව අපි ඒ කියාපු විදිහට ඒ කුකුල් බිල්ල දෙනකන් අපි ඒක පාන්දර යාමේදී කුරාල පොලේදී දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකන් සද්ද කරන්නේ නැතුව හැල හොල්මනක් නැතුව ගිහිල්ලා අර ආතුල පැදුරේ ඉඳගෙන අපි මේ කරන්නේ නැතුන් සෙල්ලම්. එතකන් බලා ගන්න ඕනේ. දැයි යන්න පුළුවන් ආතුල පැදුරට. මට බහැයි කිව්වා කිය. ආරාධනා පිට ආරාධනා රින්නේ පය ගෙන්න ගන්න. දැන් ඉතින් අපි අවිල මොනා කරන්නද නන්දනි? විජීපාලෙක් කතා කරන්න කොච්චර නම් දේවල් තියෙනවද? නායක මොනාද කතා කරන්න තියෙන්නේ? ඒකට ඉන්න ඔය මහත්තයෙක් විජීපාලට ඕන එකක් කියන්න. මං තරහ ගන්නේ නෑ. මට හරි සන්තෝෂයි සූරසේනගෙන් විජේපාල වෙන් වුණයි කිව්වහම. පේනවනේ සූරසේන හින්ද වෙලා තියෙන දේවල්. විජේපාලිට ඔයින් බේරුණාම අද මම විජේපාලට එන්න කිව්වේ මගේ යුතුයකමක් ඉෂ්ට කරන්න. නේද සෝමා?
කියන්න හදනකොටම සෝම ගියා. විජේපාල හැමදාමත් ඔහොම ඉඳලා බෑනේ. මොකෝ නන්ද එදා පාර මගුල් කපුකමත් කරන්නද හදන්නේ? හැමෝටම නෙමෙයි ඔයාට, සෝමට වගේ අයට. මං කසාදයක් බැඳලා වින් වෙලා ගියාට විජේපාලව මතක් වෙච්ච නැති දවසක් නේ. මට හිතෙනවා විජේපාලයි සෝම එකතු වෙනවා නම් හොඳයි කියලා. ඔයා කැමති වුණත් නැතත් මොනද මේ ළඟදිම දවසක ඒ ටික සිද්ධ වෙයි. Thank you.
කළා වූ ශාන්ති කර්මෙන් සපතක් මාත්තුනා කියලා හිතාගෙන දැන් නැගිටලා ගෙට යන්න. බේරගන්න අපේ හාමුදුරුවනේ මොක සුරසේන කලබලේ පොලිසිය මං පස්සේ පන්නන අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බවත්තේ මාව බේරගන්න සුරසේන බුදු ගෙට යන්න මං පොලිසිය මහතුරුත් එක්ක කතා කරන්න මහත්තයලා මොකද කලබලෙන් වගේ අපිට සූරසේනේ වමනා කරලා තියෙනවා හාමුදුරුවනේ මොකක්ද වමනාව සිද්ධි ගන්නාව සම්බන්ධව මිනිහා සැක් කරලා තියෙනවා හාමුදුරුවනේ කිව්වනම් බලන්න ආණ්ඩුවේ කැලේ කැපුවා ඉතින් විජේපාලයකට දඬුවම් ලැබුවානි නිදන් වස්තු හරන්න ගොහිල්ල මිනිස්සු අමාරුවේ දැම් ඒකට පොඩි අප්පුවාම දඬුවම් ලැබලා ඉවරයි කොටින්ම කියනවා නම් සූරසේන ගම අවුල් කරනවා හාමුදුරුවනේ ගම අවුල් කරන එක ගුණධර්ම පිළිබඳ ප්‍රශ්නයක් නේද ග්‍රාම සේවක මහත්තයෝ නඩුවක් පවරන්න බෑනේ ඒ වුණත් මේ සිද්ධීන් සම්බන්ධව මිනිහ ගෙනහිල්ලා ප්‍රශ්න කරන්න තියෙන හාමුදුරනේ ඒ මිනිස්සයා මේ මොහොතේ ඉන්නේ මගේ ආරක්ෂාව යටතේ සූරසේන විහාරස්ථානයට ආවේ බුදු සරණ පතාගෙන මහත්තයලා යන්න ඕන නම් මම ඉදිරිපත් කරන්න හැබැයි ඒ එක්ක මාත් එනවා නෑ ඔබ වහන්සේ මාන්සි වෙන්න ඕනේ නෑ එහෙමනම් මහත්තයලා යන්න ඕනෑම වෙලාවක මං සුරසේන පොලිසියට ඉදිරිපත් කරන්න. ඔබ වහන්සේගේ වචනයක දාන්නත් බෑනේ. ඔබ වහන්සේ වගකීම් බාර ගන්නවා නම් අපිට ප්‍රශ්නයක් නෑ. මහත්තයලා බොහෝම හොඳ චේතනාවෙන් තමයි රාජකාරියේ යෙදෙන්නේ. ගමට වෙන කරදර නැති කරන එක තමයි චේතනාව. ඒත් මේ ප්‍රශ්නේදි නීතියට කරන්න බැරි දෙයක් පන්සලේ හාමුදුරන්ට කරන්න පුළුවන්. දැන් බලන්න. සුරසේන ගම විනාශ කරන්න පාවිච්චි කරපු මොලය ගම දියුණු කරන්න පාවිච්චි කළා නම් ප්‍රතිඵල කොහොමද කියලා? හ්ම්? මහත්තයලා යන්න. මං ඉදිරිපත් කරන්න. එහෙමනම් ඉන්ස්පෙක්ටර් මහත්තයෝ අපි යමු නේද? ආ. අපිට අවසර හාමුදුරුවනේ. වගකීම එහෙම් පිටින්ම මම බාර ගන්නවා. සුපර් සර්. සූරසේනක පැතිගම්මට නොයෙක් හේතු තියෙනවා. ජීවිතයේ දියා ආපහු හැරලා බලපුවා ඒව මොනවද කියලා සූරසේනටම හිතේ. මගේ අතීතේ කිව්වොත් ඔබ වහන්සේ මාව මෙතනින් එල්ලව ගන්නේ අපි හාමුදුරුවනේ. බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙන අපි දුකෙන් මුදව ගන්නවා මිසක් පළවා හැරීම සිරිතක් නෙවෙයි සූරසේන. මං ගමෙන් ගියේ විඳින්න ඕන තරම් නින්දා අපහස විඳලා හාමුදුරුවනේ.
ඒ කාලෙ අපේ තාත්තා බේබද්ද. නංගි ගැන වුණත් ගමේ මිනිස්සු කියන කතාව බොහන්සට ඇහිලා ඇති. මට ගමේ මිනිස්සු කිව්වේ රාගුට්ටගේ පුතා කියලා. බුදු හාමුදුරුවන්ගේ කාලෙ ඔය වගේ ජීවිත තිබුණා. මං ආදරය කරපු අයත් මාව කොංකලා හාමුදුරුවනේ. මම ගමෙන් පැන්නේ කොහොම හරි දියුණු වෙලා ඇවිල්ලා ගම හදන්න හිතාගෙන. චේතනාව බොහෝම හොඳයි. ඒත් මෙහෙන් ගියාට පස්සේ සූරසේන මොනවද කළේ කියලා අපි කොහොමද දන්නේ? මම කොළඹ තේ කඩේක වැඩ කළා හාමුදුරුවනේ. ඊට පස්සේ පේමන්ට් එකේ බඩු වික්කා. පික් පොකට් ගැහුවා. කුටි කෑවා. හිරේ ගියා. ඊට පස්සේ තමයි මම ලොකු හෝටලේක වේටර් කෙනෙක් හැටියට වැඩ කළේ. ටුවරිස් ගයිඩ් කෙනෙක් හැටියටත් වැඩ කළා මම හාමුදුරුවනේ. ඒ ඔක්කොන්ගෙන් මට හුඟක් සල්ලි හම්බුණා. සල්ලිත් එකතු කරගෙන තමයි මම ගමට ආවේ. සූරසේන ඔය හැමදේම කළේ මොකටද? ධනෙ මොනවද? සූරසේනගේ භාෂාවෙන් කියනවනම් සම්පින් එකක්. ඒක කික්පන. ඒකනේ පට්පට් කිව්වේ. සල්ලි ඕන තමස්රසෙ. ඒ වුණාට හිතේ සන්තුෂ්තියක් නැතු මුකුත් ලැබිලා නැකලා. සන්තුෂ්ටි පරම ධන. එහෙමයි හාමුදුරුවනේ. ඔය ලෞකික භූදේවල් පස්සේ ගිහිල්ලා ඔය සූරසේන හිතන විදිහේ සන්තෝෂය ලැබුණා. පොඩියක් කොහොමද ලැබුණා? ඵලික නෝනට ලැබුණා. සල්ලි වලින් බෑ සන්තුෂ්ටිය ලබන්න. බුදුහාමුදුරුව ඇවිදගෙන යනකොට මසුරම් පොදියක් දැක්ක. මේක දැකලා මොකක්ද දන්නවද? දන්නේ නෑ හාමුදුරුවනේ. සර්පෙක් කියලා කිව්වා. ඒක තේරුම වැටහෙනවා? දැන් තේරෙනවා හාමුදුරුවනේ. බොහොම කොයි දේ පස්සේ වුණත් ඕනාවට වඩා දුවන්න හොඳ නෑ සූරසේන. ඒවා පිටුපස දුවන්න ඒවා තමන්ගෙන් ඈත් වෙනවා. පීති පමුජ්ජාව, ප්‍රීති ප්‍රමෝදය, හිතේ සතුට ඇති තැනැත්තාට නොයෙක් වස්තුන් ලං වෙනවා. දැන්වත් ඔය වැටලා තියෙන ප්‍රපාතයෙන් ගොඩ එන්න උත්සාහ කරන්න. කවුරු හරි මගෙන් ඇහුවොත් මේ ගමේ ඉන්න සූරම මිනිස්සු දෙන්න කවුද කියලා මම කියන්නේ මැණික්හාමි සූරසේනයි. දෙන්නගේ වෙනසක් තියෙනවා. මැණික්හාමි තමන්ගේ කුසලතාවය සෑම දිනාගේම යහපතට පරිත්‍යාග කරපු සරුසාර මිනිසෙක්. සූරසේනට විශේෂ සූරකමක් තියෙනවා. සූරසේනට පුළුවන් ගමක රටක තරුණයන් තමන්ගේ පැත්තට නැඹුරු කරගන්න. ඇයි මේ තරුණ කොටස් යහපත් පැත්තට නැඹුරු කරගෙන සරුසාර මිනිසුන් පිරිසක් බවට පත් නොකරන්නේ? මැණික් හාමිගේ යහගුණ ධර්ම සූරසේනත් වර්ධනය කරගත්තොත් මේ ගම මොනතරම් රමණීය තැනක් වෙයිද? එහෙමයි හාමුදුරුවනේ. නංගියනම් මම ගිහින් එන්නම්. අයියා පොඩ්ඩක් මෙහාට ඇවිත් ගියා නම්. අපි අයියට බුදු බවත් වෙන්න ඕනේ. මේ සුළු තෑග්ගක් විතරයි.
අර නටපු අයට කීයේ කියා හරි දීපල්ලා. මට තෑගි නැතුවට කමක් නැහැ. හොඳයි එහෙනම්. රත්නත්‍රේ පිහිට. මං ගිහින් එන්න. අපේ අයියට බුදු බවත් වෙන්න ඕනි. අයියේ මාත් ගිහින් එන්න. නංගේ මේ මල්ල මං ගිහින් එන්න. බොහෝක ප්‍රයන්කෙත් පලදා නොගනා නැගගේ සුරගේ